මැනික දයසිරි කතා කළේ කෝපයකට එක සීනි හැන්දක් දමා ගනිමිනි. සීයේ හවස්වරේ යන්න නුවරළි පැත්තේ මගේ බෙහෙතුත් ඉවරලා පුතේ කිං අපි දෙන්න කොහෙන් හරි ඩිනරුත් අරගෙන මෙමු. යන් මටත් තියෙන බඩු ටිකක් ගන්න. හවස්වරේ සීයාගේ කැබ් බැගේ නැගී අඹ වේල පට්ටි පොළ පතනිය මැදි නුවරළි වෙත යාම ඇත්තටම සුන්දර අත්දැකීමකි. එරා සීයා සමග ගමනක් යද්දි සුන්දරය. ඔහු සමග යද්දි පාළුවක්ද නැත. අපි යන් ඔෆිස් එක පැත්තට. ඇවිත් ඉන්න කෙනා හොඳ නැත්තම් අපි ආවමු. සීයා බල්ලා කරන්න. යන්කො. සබු ඇඳුම් ලා දම් පැහැගත් බ්ලවුස් උඩින් සුදු ජර්සි ඇඳගත්තයි. වැඩ කරද්දි පහසුයි ජර්සියේ. අද නුවරළි ගියවොත් අලුත් ජර්සි කීපයක් ගත යුතුයයි සපු සිතාගත්තයි. ෆාම් හවුස් එකේ කාර්යාලයට යන්නට කාමරෙන් පිට වෙද්දී සපුට නිකමට කැඩපතිය දින ඇගේ රුව දෙස බැලුවා. ඒ සමගම හිතට ආ මහා මොකද්ද ආගන්තුක ගෑස්මකින් ඇගේ ලයි හිරි වැටිණි. ඔෆිස් එකේ ටිකක් ඉඳලා ඇවිත් ටිකක් නිදා ගන්නවා. එකට මහා මොකද්ද වගේ. සපු එසේ සිතුවයි. මහා මොකද්ද බය දැනෙන්නේ ඇඟට නොව හිතර බව කෙල්ල ඇත්තරම දැන උන්නේ නැත. යන්න සීයා. කෙල්ල කාර්යාලය වෙත ගියේ දෑසිරි මහතර පසුපසිනි. ෆාම් හවුස් එකේ කාර්යාලයට ආයෙත්තේ ෆාම් හවුස් එකේ ඉදිරියෝ ගල්දිය පොකුණ අසලින් පහලට වැටුණු ගල්පඩි පෙළ දිගේ පහලට බැසීමිනි. කුඩා කඳු ගැටයක් උඩ නිවස් සාදා තිබු නිසා මේ පඩි 10ක් 12ක් බැස ආයෙතේ. ගල්පඩි දෙවසින් වූ සමන් පිච්ච වැල පඩි පෙළ පටන් ගනිද්දී ආරුක් වාසේ සිඩ්නි ලෙස කම්බි වැස්සකින් සකස ඇත. යනගෙන යා යුත්තේ සමන් මල් වැල් ආරුක්කු යටිනි. සැන්තාවක මේ ආරුක්කු යටින් ගියද පාන්දරක යටින් ගියද ඉවසා දරාගත නොහැකි සමන් මල් සුවඳක් දෙනි. එතනින් යන හැම මොහොතකම සපු සමන් වැලෙන් මලක් කඩාගෙන කොණ්ඩේ ගසා ගනි. අද සමන් මල් කඩාගෙන කොණ්ඩේ ගසා ගන්නට යද්දී ඒ කාර්යාලයේ දුරකඩ සිටින ඔහු දැක්කායි. ඇය මල කොණ්ඩේ නොගසා දිග සුසුමක් කියලා අතේම තබා ගත්තායි. දෑසිරි මාතා පඩිපෙළ දිගේ එද්දීම මේ ෆාම් එකේ හිමිකරු බව සාගර දැනගත්තේ. සාගර දොරකඩින් මෑත්ති පසකට විය. දෑසිරි මාතාට කොල්ලව දැක්ක හැටි හිත ගියේ. එවැනි හැකියාවක් ඔහුට තිබුණි. කෙනෙක්ව දුටු හැටිම හඳුනාගත නොහැකි බව ඇත්තේ. ඒ සමාරුන් එසේ හඳුනාගත හැකි ඉවක් පිහිට ඇත. දෑසිරි මාතාටද ඒ ඉව තිබුණි. හැදිච්ච කොල්ලෙක්. ඔහුට කොල්ලාගෙන සිටුනේ එහෙමයි. දෑසිරි මාතා සාගර දෙස බලත්ම ඔහු සිනාසුමි. දයසිරි මහතා සිනාසුමි. ඇය ආවේ දයසිරි මහතර පසුපසිනි. නිකන් අපිව දන්නවා වගේ හිනා වෙන්නේ. සබු බිම් බලාගෙන සිටුවායි. හිතන් ඇති හිනාව දැම්මහම ගණී කියලා. කෙල්ලගේ තොල්පට සෙලවෙන්නේ ඕවා සිතන නිසායි. ගුඩ් මෝර්නින් සර්. සාකර මෝපුරා කීවේ. ගුඩ් මෝර්නින්. දයසිරි මහතාද පෙරලා කීවේ. කතා කරන්නන් ප්‍රථම ඕනාවට වඩා ලෙංගතුකම පෙන්විය යුතු නැත. ගුඩ් මෝර්නින් මිස්. ඔහු ෆයිල් කවරේ දෑතින් අල්ලාගෙන ඇයට කීවේ. සපු ඔහු ගන්නකටවත් නොගින කාර්යාලයට ඇතුල් වූවායි. හිතන් ඇති එයා ගුඩ් මෝර්නින් කිව්වොත් මාත් පැනගෙන ගුඩ් මෝර්නින් කියන්නේයි කියලා. කෙල්ල කාර්යාලය ගිය සැටි ඒ විදුලි පහන් දැල්ලා බුදු පහන තබන්නට සූදානම් වූවායි. ප්‍රේමා උදෙන්ම පිපුණු සමන් මල් පීරසයක් ගෙනවිත් තබයි. ඇයේ බුදු පහන අසලින් තබා පහන දැල්ලුවායි. සාගර මේ ඔක්කම බලාගෙන උදෙන්ම ආපු ගමන් බුදු පහන් නම් පත්තු කරනවා. ඒත් ගුඩ් මෝර්නින් කිව්වොත් මෝර්නින් කියන්නේ. හරි පුදුම කෙනෙක්. ඔස්තියේ බිම් බලාගෙන 16 වදින්නවත් නැහැ. එහෙම සිටියේ ඇය. පහන් දැල්වීමෙන් පසු ඇය ඉන්දියන් හඳුන්කූරු පෙට්ටින් හඳුන්කූරු පොකුරම්මගෙන දැල්ලුවායි. ඒ සමගම බින්බර සඳුන් සුවඳා කාර්යාල කාමරය පුරා පැතිර ගියේ. කාර්යාල කාමරයේ මෙතෙක් පැවති සීතල පාළුව නැතිව ගියක් වෙනියයි සාගරට සිටුනි. කොල්ලා ඉන්නේ සීතලේ වේවුලෙන් බව දයසිරි මහතා දැක්කේ. පිටපලාතකින් ආ කෙනෙකුට මේ සීතල දරාගන්නට නොහැක. අපේ වලට මුල් දවස්වලදී දයසිරි මහතා මේ සීතලත් පාළුවත් දරාගත්තේ බ්‍රැන්ඩි බෝතලෙට පින් සිද්ධ වෙන්නේ. සබු ඇගේ මේසේ ඉඳගෙන ෆයිල් කවර වගේක් අඳින්නට ගත්තායි. ඒ තේරුමක් නැතුවයි. මැනික. දයසිරි මහතා කතා කළේ දොරගඩ වුන් කොල්ලාට නැසෙන තරම් රහසන්නේ. අපි කොල්ල එක්ක කතා කරලා බලමු. ඉතින් මැනික එන්න කියන්නකෝ. සබු නැගිට්ටේ චස් ගාමිනි. දයසිරි මහතා ඔහුගේ කැරගෙන පුටුවේ හේට මෙහෙට කැරගී කෙල්ලගේ වැඩවලට සිනාසුමි. සබු දොරකඩට යද්දී තෝ එද්දී උන් අයරෙම දොරකඩ සිටගෙන උන්නේ. ඈත පතනිය දෙස බලාගෙන උන් ඔහු සපු ආවව දැක්කේ නැත. මෙයා කොහෙද මේ සීතලේ වැඩ කරන්නේ? වේවුල නොව දාගෙන ආව පට්ටිපුල රස්සාවක් කරන්න. හිතන් ඇති මේ වල රස්සාවල් කරන එක ලේසි කියලා. මේ සපු ඔහුට ඇමුතු එලසිනි. සාගර ගැස්සී හැරී බැලුවේ. මිස් මිස් කියන හැටි සපු සිතුවායි. ඇතුළට එන්නලු. Thank you miss.
සාගර ඔහුගේ කරේ තිබූ ගමන් මල්ල දුරකට තබා ෆයිල් කවරයත් රැගෙන ඇතුළට ආවේ. සපු උන්නේ ඇගේ පුටුවේ. ඇය දෙනෙත් ඔසවවත් බැලුවේ නැත. "මෙන්න ඉඳ ගන්න." දයාසිරි මාතා ඌට අසුනක් පෙන්වුවේ. "Thank you sir." "මේ ළමගේ නම මොකද්ද?" "මංස සාගර සේනාසිංහ." "ගම්පලත කුරුණෑගල සර්." "දැනට රස්සාවක් කරනවද?" "ඔව් සර්." "මොකද්ද?" "මංස හෝටලයක බිල් ඉනවා." සපු කටතද කරගත්තාය. දයාසිරි මහා පරිස්සමෙන් සාගර දෙස බැලුවේ. අවංක කොල්ලේ. ඔහු තනියම සිටුවේ. මෙතනට එන අය කොහෙන් ඉනවද කියලා දන්නේ නැත. ඒ නිසා ඕනතරම් බොරු කිව්ව හැක. එහෙත් ඌ ඇත්තම කිව්වේ. "කොහේ හෝටලයකද බිල් ලියන්නේ?" "කුරුණෑගල ටවුමේ ප්‍රේමරත්න හෝටලේ සර්." "හිතන් ඇති මේ රස්සාවත් හෝටල් වල බිල් ලිනා වගේ ලේසි කියලා." සපෝ සුදු කොලියක් කුරුටු ගාමෙන් සිටුවායි. "කොහෙද ඉගෙන ගත්තේ මේ ළමයා?" "මංස කුරුණෑගල මලීදේව ඉගෙන ගත්තේ." දෑසිරි මාතා මොනෝදෝ කල්පනා කරමින් හිස වැනුවේ. "මලීදේව ඉගෙන ගත්ත කොල්ලා කුරුණෑගල හෝටලයක බිල් ලිව්වේයි." දෑසිරි මාතා සිටියේ පුදුමේනි. "කුරුණෑගල ඉඳලා මෙච්චර පාන්දර ආවේ කොහොමද?" සමෝටත් ඒ ප්‍රශ්නේ තිබුණි. "ඔහු ආවේ මීටත් පාන්දරේ. ඉර පායන්නේ හිතලාවත් නැත. කුරුණෑගල කියලා බොරු කියනවත් ඇති. සියයට ඉතින් ඔක්කොම ඇත්ත." සපූ තනියම සිතුවයි. "මංස අද නෙමෙයි ආවේ. ඊයේ හවස." "මිහි නෑගයක් හැම තියනවද?" "නෑ සර්." "එහෙනම් රැය නැවතුනේ කොහෙද?" කොල්ලා සිනාසුනේ අහිංසකවය. දයාසිරි මාතා ඒ සිනාව දෙස පරිස්සමින් බලා වුණේ. "මංස රැය පට්ටිපුල ස්ටේෂන් එකේ හිටියේ. ඒ බොරුවක් කිය නැක. මෙයා නවතින්න වෙන තැනක් නැත." දයාසිරි මාතාගේ පපුව ඇත්තට මොනුයේ. මේ කට්ට සීතලේ පට්ටිපුල ස්ටේෂන්ෙ කිනෙකුට රැයක් පහන් කළ නොහැක. "ස්ටේෂන් එකේ නිදාගත්තේ කොහොමද?" "වැඩි නිින්ද ගියේ නෑ සර්. ස්ටේෂන්ෙ මුරමාමයික කතා කර කර හිටියා." "රැයට කෑවේ මොනවාද?" "මේනම් පුදුම ඉන්ටර්වයුව එකකි. සම්මුඛ පරීක්ෂණයකදී අහන්නේ මේවාද?" සාගර සිටියේ පුදුමේනි. "මේ මුරමාමා සර් රොටි පිච්චුවා. මාත් රොටියක් කෑවා. කාලා කෝපි බිව්වා." දයාසිරි මාතා සිනාසුනේ ඔහුද මෙවැනි වැඩවලට ආස නිසාය. ඔහු කෙල්ල දෙස බලද්දී ආයි දයාසිරි මාතාට නියවාහක බලාගත්තාය. "හොඳයි හොඳයි. මුරමාමාගේ රොටි රහද?" දයාසිරි මාතා සිනාසීමෙන් ඇසුවේ. "එච්චර රහ රොටියක් කවදාවත් කාලා නෑ සර්." ඔහු කිව් හැටියට සපෝගේ කටටද කෙලී නිවී. ඇය රහසින් මින් කෙල පොද කිල්ලාය. "හොඳයි. මලී දේවනි ඉගෙන ගත්තා කිව්වේ. ඔව් සර්." "ඒ ලෙවල් කළාද?" "ඔව් සර්." "රිසල්ට් ඒ දෙකයි බී එකයි සර්." දයාසිරි මාතාගේ නල් රැලි විය. "ඒ හොඳ ප්‍රතිඵලයකි." "එතරම් ප්‍රතිඵල ලැබූ කොල්ලා කුරුණෑගල හෝටලේ බිල් ලිව්වේ." "ඇයි ඉතින් එච්චර රිසල්ට්ස් අරගෙන මේ ළමයා හොඳ ජොබ් එකක් නොකළේ?" "මංස කොළඹ රස්සා කීපයකට දැම්මා. ඒත් මට ලැබුණේ නෑ." "ඉතින් වැඩිදුර ඉගෙන ගන්න තිබ්බනෙයා." එවරනම් සාගරගේ දිනෙත් බිමට බරවිය. ජීවිත අහසින් ඉරත් සඳත් එකවර මිල්නෝ කළ ජීවිතයට හෙටක් කොහෙද? බලාපොරොත්තුවක් පැතුමක් කොහෙද? "එහෙම හිතන් තමාස මං ඉගෙන ගත්තේ." "ඉතින්?" "නෑස මට කරදර වගේක් තිබ්බා." "කරදර? මොනාද?" "දෙමෝපියන් අහිමිම තරම් තවත් කටුක කරදරයක් දරුවෙට කොහෙන්ද?" "මගේ තාත්තා අම්මයි සර්." "ඉතින්?" "නැති වුණා සර්." දයාසිරි මහතාට බැලණි කිල්ල දෙසේ. "ඇය උන්නේ බිම් බලාගෙන මේ. ගොඩක් කල්ද?" "මුලින් තාත්තා නැති වුණා. පස්සේ අම්මා." "පවුලේ වෙන කවුද ඉන්නේ?" "මං විතරයි සර්." දෙමෝපියන් අහිමිව විට දරුවන්ගේ ජීවිතවලට හිරුපායන්නේ තරහටය. එවැනි දරුවන් ලෝකයේ දෙස බලන්නේද අසරණ දෑස්වලින්. කොල්ලාගේ ඇස්වල ඇති අහිංසක අසරණකම දයාසිරි මාතා හරියටම තේරුම් ගත්තේ දැන්නේ. "මලේදේව් කිවනේද ඉගෙන ගත්තේ?" "ඔව් සර්." "මඩුගල්ලේ සර්ව අඳුරනවා නේද?" "සියයට තෝරන්න නැති දෙයක් නැතයි සපූට සිතුනි. එයාගේ ඉස්කෝලේ සර්ලව මොකටද මෙතනට?" ඇය සිටියේ කාර්යාල කාමරයෙන් ජනෙලේ ඈත පතනේ දෙස බලාගෙන. "ඔව් සර්, අපේ වයිස් ප්‍රින්සිපල්." "නම මොකද්ද මේ ළමයාගේ කිව්වේ?" "මංස සාගර. සාගර සේනාසිංහ." "අම්මා තාත්තා නැහැ කියලා කිව්වම් පව් කියලාත් හිතුණා. ඒත් එහෙම හිතන්න නරකයි." සපෝ සිතුවයි. ඇයි මේ සියල්ල සිතන්නේ ඉඳහිට net කොණින් ඔහු දෙස බලමිනි. "සාගර කිව්වම් මඩුගල්ලිස්ස දන්නවද?" "ඔව් සර්, මට ගිය සතියේ හම්බ වුණා." "බලමු." දයාසිරි මාතා දුරකතනේ ළඟට ගත්තේ. දයාසිරි මාතා මඩුගල්ලේ මාතාව දන්නේ සෑහෙන කාලයකට පෙර සිටියේ. ඔවුන් සෑහෙන කාලක සිට හොඳ මිතුරන්ය. නුවරේ හලතැන්නේ පදිංචිව සිටිද්දී නම් මඩුගල්ලේ මාතා නුවරේන හැම දවසකම දවල් කෑම ගත්තේද නුවරේ හලතැන්නේ නිවසෙනි. සමහර දවස්වලට දයාසිරි මාතා ඔහුව නවත්තා ගත්තේ. "මේ ළමයා ඉස්කෝලෙන් අයින් වෙලා කොච්චර කල්ද?" "දැන් සර් අවුරුදු 3ක් වෙනවා." "ඉස්කෝලේ ෆෝන් නම්බර් එක මතකද?" "මතක ඇස." "කියම් බලන්න."
03749304028 පුදුමේ දයසිරි මහතාට ඇත්තටම පුදුමේ කලාතුරකින් කොල්ලෙට ඇරෙන්න මෙහෙම දේවල් පිටන්නේ නැත පාසලෙන් පිටවිය අවුරුදු දෙකක් ගත වූ පසු ඔහු පාසලේ දුරකථන අංකය කටපාඩමින් කියයි දැනට එහි ඉගෙන ගන්නා සිසුන්ටවත් ඒ කටපාඩමින් කියන්නට බැරි වීමට පුළුවන් ඉස්කෝලේ ෆෝන් නම්බර් මොකටද දන්නේ කටපාඩම් කරගෙන ඉන්නේ මන්නම් ඉස්කෝලේ යන කාලේදවත් ඉස්කෝලේ නම්බර් එක දන්නේ නැහැ සපෝස් හිතේ නොරිස්සුමිනේ